මන් තන අන්ුමාර සාාකට තේරන අඩුගන මේ වට ලා ඉන්න කටියේ කවු කියන්න. ගෝටාව රජභක්තොක තේරුන්නන්නේ කොත ගු දය කරන්න බැ. එතොට අන්රුමාර දිසානාගේ පළවෙනිම චන්ද පොරොන්දුව බ්ලාස් අස්වයා එකයි ජෝකයා මාරු කල දේ ොලර් බිලියන දහටක පචයයක් ගැහුව. දැන් මේ ර්ථිකය සහනවන මූලික සහන. විශාල සහන මත්පය දෙනවනම් මේ ගහල තියන ජාත්‍යන්ත මූල්‍ය අරමුදරලත් එක්ක කල්ලා තියෙන. මේ ගියවසුමට සංසෝධන ගෙන් ඕන. තමුන් වන්සල් අපි ඔක්කොම දන්නවා මේ ගියවසුම තියෙන්නේ අයිF එකත් එක්ක විතරක් නෙවයි. අF එක තමයි අතර මද පැසිලිටේට සේවා දායකයා. නමුත් මේ ගියවසුම තියෙන්නේ අපි නයගත්ත රටවල් විසියකයි අපි නයගත ජාත්‍යන්තර මුල්ල්‍ය බැංකු තුනයි දහටයි විසියක් තුනයි විසියකයි. මේ විසියෙක් දෙනත් එක්ක අපේ කරන ගනු දෙනුව තමයි අතර ැදර වෙලා F එක පැතිිටි ඒ් කරල මේකෙදී යම් එග්‍රීීමන්ටයක් කාවී. මේ විශයක් දෙනක් එකක කරපු ගණ දෙෙනවා හිට තමයි මේකට අවරුදු එකහමාරක් විතර කිියේ. එතකට දැම් මේ සංසෝධනය කරන නම් මේ විශයෙක් පොළොම මේ සංසෝධනවට එකඟ වෙන්න ඕනි. දැම් මොකද වෙලා තියෙන්නේ. දැම් බෞගෙද ඔස්සල මේ කොළු ගියා මේ අම එකත් එක සාකච්චා කර. මේ ඉතිරි ඉදිරි හතරවෙනි මේ වාරික ලබා ගැනම් සදා. ඒ ගිහාම ඒකට මුදල්ල මාත්‍යංශයෙන් කවුරුද්දියන මා බැංකවේ කවුරුද්දියේ නෑ. මේ අන්ුකුමාර දිසානායක උදේක ගාන්න ආචරය හාචරයවරුතමයි හි වාඩු නතේ කොක ඇල්ලක් න. හිේ අවුරුදු එකහමාරක් ගක්කරපු ගණුදෙනනුවල කිසිම ලියවකකිල්ලක් නැතුව කොමද ිය ගිල් කතා කරන්නේ අන්තිමට උේ උනේ මොකද මේක ප්‍රතිඵලය. මේ මේගු ගිල් ඉල්වා දැම කුල පොරොදු දෙකක් දුන්නන්නේ අන් රුමාරරි සානාක එකක් කිව්වා මේ බදු ස්ලැබ් එක ටැක්ස් ලැබ් එක තියනවාවනේ රුපියල් ලක්ෂේ ඉඳලා මිනිසු බදු ගෙවුණු. හරි ඒ අපි ගේනෝ ලක්ෂ දෙක වෙනකම් එත රුපියයාල් ලක්ෂේක සාණයක් කම්බේ නොවාත් හරි රුපියල් ලක්ෂේක සානයක් කම්බේනෝ බදුවල්ට. එතොර ඒක ලක්ෂ දෙකට ගේනව ලක්ෂ දෙකින් වඩා ආදායම තියෙනට්ටයට තමයි මාසිකට බද්දක් ගහන්න. අතකම් බද සාන දැ මේක ගිල්ල ඉදිරිපත් කරා අය. අයFකිව ප්‍රශයන්න. අපි එකට එකකයි. හැබැයි දැ ඔකොළ පෙන්නල දෙන්න මේ නැතිවෙන ආදායම කොහෙන්ද ගන්න කියන. දැම් මේ අවුරධයකහමාරක් කල්ලා අපි වියූතරයක් අතිම විය සූත්‍රය තමයි ගොු පිළිගාරකත්ත මේ කොෝමද කරන්නේ. ආදායම තියනවා වියදම තියනෝ මේ දෙකේ අතර තිය නේ ආදායම වැඩිවෙන්න ඕන වියදමට වඩා. ඒ වැඩිවුණ ප්‍රමාණය ලංකා මිනිස්සුට කන්න දෙන්න සහන දෙන්න අනිකුත් වැඩකටයුතු කරලා ඔක්කොම කරලා අර නයවාරිකයේ ගෙවාගන්න මුදල තියෙන් . ඔච්චරයි කතාව. ඒ සඳහා කරන්න වියූ සූත්‍රය තමයි අමාරු සංකීර්ණෙන්. මේ මතය සරලයි නමුත් වැඩබිලිවල ඉතා සංකීනයි තාමත්ම සංකීන්නයි. දැම් මේ හදාගන්න ඕන්නේේ බැලංස් කරන්නන්නේ මිනිස්සුන්ගේ පිීඩනය එක ගානකඩ තියාගන්න ඕන. ටේ සංවර්ධනයක ගානකට තියාගන්න ඕනේ රටේ ආර්ථිකයක ගානකට තියයාගන්න ඕනේ. හරි ඒ වගේම නයිගෙවයම කරන්නත් ඕනේ. එතකට මේකට තමයි මේක කරන්නට. එතකොට දැන් මේ කොල් ගිල් ැකිව්වාම එතකොට මේක ස්්‍රක්්චර්චය මෙතනින් අඩු කරනවා නම් කොතදින්ද වැඩි කරන්න. ඒකොල්ලොට උත්තර නැති වුණ. උත්තර නැතිවන ගටුව. එකක න ලෑස්වෙල ගිය නෑ. මේගොලන්ට අවබෝධිකුත් නෑ? මේ පුද්ගලිකාංශයඉ සෝලයි මේ විශේද්‍යාන ආචාරයම හචාරයවරුන්ට පුලුවන් රට පාලනය කරන්න. එදා බර්සිලෝන්නේ අගමැතිවරාව එිය දාලා. ඉතාලියයේ පත්කරගත්තා කැවිිට් එකත් දේශපාලකව නොවන. අග්‍රාමාත්‍යව ලෝක බැංකුවෙන් දුන්න ලෝක ඉන්න හොඳම සයින්ටිස් ලටික මේ කරන්නේ කියලා. ආර්ථික විද්‍යාඥෝ විශේඥ වෛද්‍යෝරු සෞඛ්‍ය අද කෘෂිකරම විශේක්ඥය ඔක්කොම. මාස හයයි මේ රෝම නගරයට මිලිය ානක් මිනිසු කල්ලා කිව බැපියව දොට නඇතන් ගන . ඉති මේක එහෙම කරන්න බැහැ පොතේ පොතේ ගුරු ආදයෙන් කරන්න බැහැ. ඉ එතකොට ඒගේ තමයි මේ අදමං හිතන අුගු මාර සානායක තේරනවා අඩුගාන මේ වට වෙලා ඉන්න කට්ිය කවුදු කියලා ගෝටාවේ රජපක්තලොක තේරුනෑ. යනකම්ම. මෙට මං තන යම්දේශවාල අවබෝධය ඇති ඉඳට මේයායට තේරුම් අගක ති නොද. එතකොට ඒකට උත්තර නැතිවුණ. දෙවනි යෝජනාව මේ කොළි ඉරිපත් කරා. දෙවනි යෝජනා මොකද වැට්වල බද්ධ අඩුකරා මොක දෙකොල කිවනේ බදු අඩු කරලා එතකට බල බදු අඩු කරහම බඩුමිලාඩුවනවා මිනිසුට සාන ඇතින. ඒ වැට්ටක අඩු කරල අඩු කරන්න යකොල යෝජන ඒ කළට කිවපියක ගයි. අහෙන පෙන්නන්න ඒ අඩුවෙන ආදායම කොතහෙන්ද ගන්නේ කුත්තරනෑ. අන්තිපට මොකද වනේ රනිල් වික්‍රම සිංහගේ තිවුණා ගියවසුම, මේ ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් වෙනස් කරන්න නැතුව ඒ විදිටම කරා. එතොට අන්ුරොකුමාරු දිසානාගේ පලවෙනිම චන්දපොරොන්දුව බ්ලාස් මතක තියන්න පලනි චන්දපොරොන්දුව ඉවරයි දැනට. එතකොට දැම්මකද කියන්න. දැන් මේක ඒ විදිහට මාර. දැන් ඒ කියන්නේ අස්වයා එකයි ජොකයා මාරු කරල දේනවා. එකම අස්සයා දුවන්නේ. අස්වයා කොටන් හෝල් නන් හොද ක් ැන් ට ට්‍රේ වෙන ොකයක් දදන හොඳ ජොකඇ වෙනුවට ඒ බස්වයාම දුවනෝ ඔය වගේ කතාවක්න මතින් අනිත්්‍යක තමයි දැන් අනිත්පැත්තෙන් කිව්වා දූෂණ වලින් හොයලා තියන වා විශාල දැන සම්පාරය ඩොලල් බිලියන්න ටක් කියරකිව ක් හරක ල සසල්. ගැ ලන් මනිස්සුට ොට ට හිත ද හොඳට කාලා ිල න්තගේ රජාක්ෂ සල්ල ලි ැ මේකට කිවවා උග්ඩාව මෙචට සල්ලිතියවා අපි ආපහම උගණ්ඩාව සල්ලිතියන කියපු එක්කනම දැන් කියනවා නෑ ඩිලාරෝ කියන සමාගම මුදරලණය කරපු නොටු තමයි මේ ගෙනනිික්චේ. දැන් අදේ ඒ සල්ලීත් නෑ මිනිස්සුන්ට සාහන දෙන්න. ඒකැ ඒ ඒ අමූලික බොරුවක් විත්්‍යය ඒගොල්ලොම තේරලා . ඒ නීජි ේ මුත් පැ පැල තින උගඩ කුමාරි කියලා යාමගේ කියන න්ටමට දැම් නිසු ගැන ගඩ කුමාර කියලා. ඇයි මේම පචනේ ගැවේ නික පචනවේ ඩොලර් බිියන හටක පචයක් ගැහුව. මොදේ රුපියල් සතල ඉන්න පච ගැහවේ. ඉතින් මේ පචවලට තමයි මිනිස්සු ඇස් කරගෙන කටව ඇරගෙන. මේ එන්නේ නියම පුදුමාකාර බඩුටිකක් මේ සරේනම් එන්නේ හතලිස් සතෙන් පස්සේ කිසිම විනියකුට කරන්න බැරිවුණ මේත් කරන්න බැරවුණ. රජක්තමයි මේ කරන්න කියලා දැන් ත ඒවත් විවරයි දැම් මිනිසුන්ට එතන සානයකුත්නෑ අපේ රනිල් වික්‍රමසිංක හත්මයා භාරගන්න කොට ආනයන ක්කොම තහනම්. ආනයන සීමාවන් අයිකර ටික ටික ිකටිකාලින් කල්ලා අන්දිමට සියල් වූ ඕනෑම බාන්ඩයක් ලංකාවටගේ ආනායනය කරන දීලා ඉතුරුලතිවනේ වාහන විතරයි. වාහන ජනවාරි පලවිින්දේතන ාහනත් දෙෙන්. ඒ විතරක්නවේ මතකතයා ගන්න ග්‍රීසියේ මේ අර්බුදය මේ විදර ගිහාම. ගිසියේ රජ සේවයකින් පඩි කැපුව සියයට දහටයි සියයට විසිදයකින්. රාජ්‍ය සේවේ තුන්නෙන් එකත් දොට්ට දැම්ම. අවුරුත් දහයක් බංගොලොත්තුුණා. දැම් මේරටේ කිසිම රජ සේවක දොට ගැමෙන. කිසිම රාජ සේවකක පඩියක් කැපන. පඩි වැඩි කරා රපියල් දහදාකින්. මේගොල්ල පාට බැස්ස දහදාහමගේ විසි පන්දහක්කය කිය. එතුොල ජනාධපත්තුමා පොරන්දුවෙ ඇතිවුණ නවාවරි පළවින්දට රෘපියල් විසිපන්දහක බදු රාජ සේවක වැටක් පැඩුවීම. නිකන් එෙවෙයි උදේ සෙනවි රත්න කියන ජනාධිපති හිට ජනාධිපති ලේකම්බරයෙක් යටතේ. බාණ්ඩාකාරය සියලුම අධ්‍යක්ෂක ජනත්‍රාලරු එක්කව් කරලලා ඇත්ත කර කොමිටියකින් ලංකාවේ සැලරිී ස් ප්‍රක්ෂර එක පඩි බුවය අලුතෙන් ඇත්තරම විිස්ලේෂණය කර වර්තමාන තත්ත්වයට සරිලන පඩියයක්ක් ප්‍රාජසයකන දෙන්න දන්ුකුමා සානාෑැකිවේ මාස හයෙන්හායට පඩිය වැඩි කන්නවා කිසි කෙනෙක් ඉල්ලනකං අපි ඉන්න. එදවට ජනාධපත්තුමාගේ මේ එකක තිවුණනේ මොකද මේ දුන්න සල්ිටික දුන්නවනම් කවදාක්ක සල් ඉල්ලන්නෑ මාසාහකරතිය අවරුද්ගකටව ආපව්. ඒ මොකද ලංකාවට උජිත මත් රජ්‍යසේ විටිය අවුරදු පාලුවක් ම තෘති සමිනායකෙක් විදිට ක්‍රිය කර. අරගල කර පඩි වැඩි කරගන්න. මන්දන්න මේකෙ තිවුණා මූලික පඩිය රුපියල් පනස් පන්දායි අවම. විසිපන්දාහට තිවුණේවා සිදස්ගන වලට තිවුණ පනස් පන්දායි. හරි ඒ පනස්පන්දහ මකද. ඒකට ඒ මූලි පඩි ඔක්කොම හැදුවේ මේ ස්ට්‍රක්චර එක වර්තමාන තත්ත්වයට සම්පූන අංගසම්පූර්ණ නවී. ඔරොත්තු දෙන යම් රාජසයව කන්න තොරොතු දෙෙන රජට තොත්තු දෙෙනන සැල්රි ස් ට්‍රරක්්න එක. එදකොට මතකතති ගන ගියසරේ අපේ දෙදස්පාලවේ ආන්ඩුවේ. රුපියා දදාහකින් පඩි වැඩි කරහම. පටේ මූලිකපටිය දහදාහකින් වැඩිරම සම්පූර්ණ පටිය වැඩිුන පියා විිබන්ඳා සාාරසියකින්. ඒ විතරන් නෙවෙයි ඕටයිම් රේට්තක වැඩි වුණා මතක දයාල. මගේ අමාත්‍යන්සේ මං ඔවටයිම් රේට්ක කොච්චර ගෙවත කව මාසිකට බිලියන තුනයි හතරය අතර ගානක් ගෙව්ව පහළම පන්තිය එකරාගෙනලා වෛද්‍යවරයා දක්ක විසිසදඥ ැයිතුරුන් දක්වා වැඩිකරපු මේවකට තම් මුදලක් විදන්ගරා මොකද ඒ වැඩිුුණක්ක. ඒවගේ සැලර ඉංක්‍රම් එක අවෞරදධ පාසහයන තමන්ගේ පඩි වැඩිවීම ඒකත් වැඩවෙන මේ පඩිය වැද. එතකොට රුපියත් දහදාහ පඩි වැඩි වුනාාම මූලික පඩිය රජය සේවකයන්ගේ සම්පර්ණ පටි වැඩන රපියල් විසිිබන්ධා හරසයකින් මකරියගෙන මසයකට. ඒමනම් මේ විසිබන්ඳහා අම්බුනානක් රාජ්‍ය සේවකන්ට අඩගානය රාජ්‍යයක රපයා හටදා කැතදාවක මාසික වැඩිවීමක් ඇති වෙනවා හැම විදිියකින්ම පඩ. එතකොට මේ ආණ්ඩුව පෙරල්ලා මේ රාජ්‍ය සේවකය කරගත්තමකද තමන්ට රුපියල් හැටදාහ ඇැතදහක් ලබාගන්න ඇති වුණ සහනයක් එක පෑම්පාරකින් එක කතරකඇල්ලකින් නැති කළගත්තා. නැති කරගත් මේක තමයි රජ සේවක ලාගවගත්ත හතලිස් සතේ දල වැඩවර්ජන අරවාමය කරගන්න ලාගත ලොකුම පාඩුව මේක තමයි මේ වැනි ආර්ථික පාඩුව කවදක්ත් මේ රටේ වෙලා නෑ.